අයිබෝන් නංගී මල්ලියේ රූපවාහිනී ජාතික පාසල විද්‍යාව පාඩමෙන් පසුගිය මාස කිහිපයේ පුරාවට අපි ඔබට විද්‍යා විෂය කරුණු පිළිබඳව දැනුම්පත් කළා. ඔබට මතක ඇති ඔබේ පාඩම්වලට අදාළ වෙන මාතෘකාවන් තෝරගෙන ඒ ආශ්‍රිත ඔබේ දැනුම පුළුල් කරන්නට අපි අපේ සම්පත්දායක ගුරු මහත්ම මහත්මීන්ගේ දායකත්වයත් එක්ක පසුගිය මාස කිහිපයේ පුරාවටම විෂය කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් අපි ලබා දුන්නා. ඉතින් අපි සූදානම් අද පටන් ඔබට පුනරීක්ෂණ පාඩම් මාලාව ආරම්භ කරන්න මොකද කෙමෙන් කෙමෙන් විභාගයට දින ලඟ වෙන නිසාම අද පටන් අප පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය ඔබත් එක්ක සාකච්ඡා කරන්න හිතුවා. ප්‍රථමයෙන්ම ප්‍රවිෂ්ටයක් විදිහට අපි අද දවසේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රය පිළිබඳවයි සාකච්ඡා කරන්න හිතුවේ පුනරීක්ෂණ පාඩමක් විදිහට. අද දවසේ බහුවර්ණ ප්‍රශ්නවලින් විශේෂයෙන් අපි තෝරාගත්තේ ජීව විද්‍යාව හා රසායන විද්‍යා ප්‍රශ්න. ඉතින් කොයි විදිහටද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ සහ ඒ සඳහා ඔබ මුහුණ දිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳවත් අපි මුලින්ම කතා කරනවා. මුලින්ම අපි සූදානම් වසන්ත මිස් එක්ක කතා කරන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වැදගත් වෙන කාරණාවන් පිළිබඳව. ඔව් ඇත්තටම දැන් මේ දරුවන් මුලින්ම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සහ විභාග දෙපාර්තමේන්තුව මෙවැනි ප්‍රශ්න පත්‍රයක් දීමෙන් බලාපොරොත්තු වෙන අරමුණු මොනවද කියලා තීරුම් ගන්න ඕනේ. මොකද එතකොට තමයි මේ දුවල පුතාලට හොඳින් මේ විභාගයට සූදානම් වෙන්නට හැකියාව ලැබෙන්නේ. අපි දැන් මුලින්ම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගැන සැලකුවොත් එකක් තමයි ඔබ ඉගෙන ගන්න 10-11 සම්පූර්ණ විෂයමාලාවම ආවරණය වන පරිදි ප්‍රශ්න සකස් කරනවා මේ ප්‍රශ්න පත්‍රයට. ඊළඟ එක තමයි ඔබ දැනගන්න ඕනේ මේකට ප්‍රශ්න කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. මේ 40න් ප්‍රශ්නාංක 1 ඉඳලා දැන් ඔබට තිරේ පෙනේ මේක ව්‍යුහය ප්‍රශ්නාංක 1 ඉඳලා 12 දක්වා ජීව විද්‍යාව යටතේ ප්‍රශ්න 12කුත් ඊළඟට ප්‍රශ්නාංක 13 ඉඳලා 24 දක්වා රසායන විද්‍යාවෙන් ප්‍රශ්න 12කුත් ඊළඟට ප්‍රශ්නාංක 25 ඉඳලා 36 දක්වා භෞතික විද්‍යාවෙන් ප්‍රශ්න 12කුත් අවසාන ප්‍රශ්න 4 ඒ කියන්නේ ප්‍රශ්නාංක 37 ඉඳලා 40 දක්වා සාමාන්‍ය දැනීම යටතේ ප්‍රශ්න 4කුත් ආදී වශයෙන් තමයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. දැන් එතකොට මම කිව්වා ප්‍රශ්න 12 ලැබෙනවා කියලා ඒ 12ත් 10 වසරේ ජීව විද්‍යාවෙනුයි 11 වසරේ ජීව විද්‍යාවෙනුයි ආසන්න වශයෙන් සමසමව මේ ප්‍රශ්න 12 බෙදිලා යනවා. ඒ නිසා මේ දරුවන්ට බැහැ කිසිම පාඩමක් අතහැරලා මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. ඔබ පළමුවෙන්ම ඒක දැනගන්න ඕනේ සම්පූර්ණ විෂයමාලාවම ආවරණය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඊළඟට ඒ තමයි දැන් අපි ඉගෙන ගන්නවනේ ගොඩක් කරුණු. දැන් මේ කරුණු වලින් මොනවද බලාපොරොත්තු වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව අපෙන්? මේ දරුවන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනව මනින්නද බලාපොරොත්තු වෙන්නේ? අපි දන්න තරමින් අභිපතාර්ථ 13ක් පමණ තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ සකස් කිරීමේදී. එතකොට මේක එක එක මේ අහවල් අභිමතාර්ථයට කියලා වෙන් වෙන්ව ප්‍රශ්න නොහැදුවට ඒ ප්‍රශ්න ටික ගත්තාම ওই සේරම අභිමතාර්ථ ටික ඒව තුල ගැබ් වෙලා තියෙනවා. සමහරට එක ප්‍රශ්නයක අභිමතාර්ථ කීපයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කීපයක් අපිට 13ම නැතත් අපි කීපයක් සඳහන් කරනවා දැනුම මනිනවා, ඒ වගේම ආකල්ප, කුසලතා, ඒ වගේම නිරීක්ෂණ මනිනවා, ඔබ පරිසරය කරන නිරීක්ෂණ, පන්ති කාමරේ ඉගෙන ගන්නකොට ඒ දේවල් වලින් ලබා ගන්න නිරීක්ෂණ, ඒ වගේම ප්‍රායෝගික දැනුම, ආදේශ කිරීම, ඉගෙනගත් දේවල් ආදේශ කිරීම, ඊළඟට ඔබගේ තියෙන නිර්මාණාත්මක හැකියාව, පරීක්ෂණයක් එම නිර්මාණය කිරීමට තියෙන හැකියාව සහ ඔබ ඉගෙනගත් දේ පිළිබඳ මතකය. ඒ ඔක්කොමත් එක්ක ඔබට දීලා තියෙන පෙළපොත පරිහරණයද කරනවද කියලා මනින්න පෙළපොත ආශ්‍රයෙනුත් ප්‍රශ්න දානවා. ඉතින් මෙන්න මේ සේරම ආවරණය වෙන පරිදි තමයි මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. දැන් වසන්ත මිස්ගේ පැහැදිලි කිරීමත් එක්ක නංගි මල්ලි ඔබට වැටහෙන්නේ නැති බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳව දැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලබා දීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා පිළිබඳව සහ ලකුණු ලබා දෙන පටිපාටිය පිළිබඳවත් පිළිතුරු ලිවීමට පෙර ඔබ දැනුම්පත් වීම වැදගත්. දුමින්ද සර් එනිසා අපි ඒ පිළිබඳවත් යම් සඳහනක් කරමු. හවුද පුතේ. ඔබට ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්න 40ට අපි මුලින්ම බලමු ලකුණු ලබලා දෙන්නේ කොහොමද කියලා. एक प्रश्न लखन दिख बेगिन प्रश्न हतरी लखन असूवा उपयागन पुलवा इतकोट नवत मे लखन असूवा लवागन गट नवत मे लखन मुल दिखे बेदन इतकोट वोट मुल सी एम हम लखन हतलिया ऐना बहुवर्ण प्रश्न पत्र सब हेम लखन सी एम बेलवेम लखन हतलिया तेनो इतकोट दें अपने बलोनी बहुवर्ण प्रश्न पत्र प्रश्न हतलिया तेनो मे प्रश्न हतलिया पिलतर सपेमेंट गोपम कालिया तीन अद
ඔබට තිරේ පේන ඇති පුතේ දුවේ බලන්න ප්‍රශ්න 40ට තියෙනවා පැය එකක් ඒ කියන්නේ මිනිත්තු 60ක් එහෙමනම් අපි බැලුවොත් එම එක ප්‍රශ්නයකට කොච්චර කාලයක් තියෙනවද කියලා එතකොට අපිට පුළුවන් හොයාගන්න එක මේ මිනිත්තු 60 අපි බෙදනවා ප්‍රශ්න 40න් එතකොට අපිට පේනවා මිනිත්තු එකහමාරක පමණ කාලයක් ප්‍රශ්නයක් සඳහා තියෙනවා දැන් සමහරක් වෙලාවට දුවේ පුතේ ඔබ ප්‍රශ්න කරනකොට ඔබට තේරෙන්න ඇති ඇතැම් ප්‍රශ්න වලට මිනිත්තු එකහමාරක් මදි නමුත් සමහරක් ප්‍රශ්න තියෙනවා තප්පර 30ක් වගේ කුඩා කාලයක් තුලදී ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන්. ඉතින් එහෙමනම් කොහොමද අපි මේ ප්‍රශ්න වලට සමහරක් ප්‍රශ්න වලට කාලය මදි සමහරක් ප්‍රශ්න වලට කාලය වැඩි. එතකොට අපි බලන්න ඕනේ ප්‍රශ්න පත්‍රය හම්බුනාට පස්සේ මුලින්ම අපි ප්‍රශ්න ලේසි ප්‍රශ්න ටික තෝරගෙන ඒ ප්‍රශ්න ටික කරන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් එතනින් ඉතිරි වෙන කාලේ අර මිනිත්තු එකහමාරක් වගේ කාලයක් මදි ප්‍රශ්න සඳහා අර ඉතිරි වෙන කාලය යොදා ගන්න පුළුවන්. එතකොට අපි එන්න ඒ විදිහට තමයි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ. දැන් දුවේ පුතේ ඔබට තවත් අමතක වෙන එක කාර්යයක් තියෙනවා. ලේසි ප්‍රශ්න ටික තෝරගෙන ලියනකොට අර මගහැරුණු ප්‍රශ්න වලට ලියන්න යනකොට සමහරක් වෙලාවට ඒවා මගහැරුණාට පස්සේ අවසානයේ කාලෙ මැදි වෙනකොට ඒවා එහෙමම තියන්න පුළුවන්. ඒක නිසා මේකටත් විවිධ ක්‍රමවේදයක් ඔබ යොදා ගන්න ඕනි. ඒ සඳහා ඔබට පුළුවන් පැන්සලින් ඕනනම් මොන හරි මාක් එකක් දාලා පිළිතුරු ලියපු ප්‍රශ්න වලට මාක් එකක් යොදා ගන්න. ඊට පස්සේ පිළිතුරු නොය අපි ලබා නොදෙමු ප්‍රශ්න වලට එතකොට නැවත අපිට බලන්න පුළුවන් සලකා බලන්න පුළුවන් මොනවාද ඒවට පිළිතුරු කියලා ඊට පස්සේ තමයි අපි අවසානයේ අපේ වෙන්න ඕනින්නේ පැයක් ඇතුළත ප්‍රශ්න 40ටම පිළිතුරු සැපිය යුතුයි දැන් මම උදාහරණයක් වශයෙන් පෙන්නන්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීම සඳහා ඔබට හම් වෙන ඒ මාක් කරන්න හම් වෙන ප්‍රශ්න පත්‍රයේ කොලේ මොකද්ද කියන එක එතකොට ඒකේ තියෙනවා එක් ප්‍රශ්නයක් සඳහා නිවැරදි වර්ණ හතරක් වර්ණ කියන්නේ පිළිතුරු හතරක් තියෙනවා එතකොට අපි හිතමු පළවෙනි ප්‍රශ්නේ කියලා එතකොට මම උදාහරණයක් වශයෙන් දුවේ පුතේ ගන්නෙ පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 3 කියලා අපි හිතමුකෝ. එහෙමනම් අපි ඒ 3 කියන වර්ණයේ උඩින් කතර ලකුණක් යදන්න ඕනේ. අපිට දැන් තිරේ හොඳින් දිස්සලා පේනවා 3 කියන ප්‍රශ්නේ මේ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 3 කියන එක නම් පිළිතුර ඒ 3 කියන ලකුණ කැපෙන විදිහට කතර ලකුණක් යදන්න ඕනේ. මේක එක්ක අපිට උපදෙස් දෙනවා පෑනෙන් හෝ පැන්සලෙන් කරන්න කියලා. ඒක අපි උපදේශක පත්‍රිකාව හොඳින් කියවලා බොහෝ දුරට දෙන්නේ පැන්සලෙන්. පැන්සලින් යොදන්න. එතකොට වැරදුනොත් නැවත මකලා දුවේ පුතේ ඔබට නිවැරදි පිළිතුර ලකුණු කරගන්න පුළුවන්. මතක තියාගන්න අවසානයේ මිනිත්තු 60ක කාලය තුළ ප්‍රශ්න 40ටම ඔබ පිළිතුරු සැපිය යුතුයි. හොඳයි ඔන්න ඔය විදිහට කාලයේ කල්මනාකරණය කරගෙන ඔබ ප්‍රශ්න වලට පිළිතුරු සැපයෝතින් ඔබට හැකියාව තිබෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්න. එසේනම් නංගී මල්ලි අපි සූදානම් පළමු ප්‍රශ්නයට යොමු වෙන්න. අද දවසේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳවයි අප සාකච්ඡා කරන්නේ. පළමු ප්‍රශ්නයේ විදිහට අපි තෝරාගත්තේ හත් පේශී සයිලබල්ට පමණක් ආවේනික ලක්ෂණයක් නම් තිරේ දිස්වෙනා පිළිතුරු හතර වසන්තමිස් පිළිතුරු හතර සමගින් අපි පැහැදිලි කරමු ප්‍රශ්නය. ඔව්. දැන් ඇත්තටම මේ ප්‍රශ්නය ජීව විද්‍යාව ඔබ ඉගෙන ගන්න 10 පන්තියෙන් ලැබෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපි ගත්තොත් පොඩ්ඩක් මම නිකන් මතක් කළොත් මේක ඔබ ඉගෙනගත්තු දැනුම සහ මතකය මැනෙන ප්‍රශ්නයක්. දැනුමක් තියෙනවා මෙතන, ඒක මතකයක් මැනෙනවා ඔබගේ. දැන් මෙතනදී මේ උත්තර හතරෙන් වරණ හතර මේ වරණ හතරෙන් පිළිතුරු හතරෙන් අපි හරියට තෝරනකොට ඊටාම පහසු දේ තමයි මේ දරුවෝ දැනගන්න ඕනේ. නොගැලපෙනම උත්තරය අයින් කරගන්න. නොගැලපෙනම උත්තරය අයින් කරලා ඉන්න ඕනේ. මොකද එතකොට අපට පිළිතුර හරියන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. දැන් හතරෙන්ම කෝකද කියලා හොයන්න ගියොත් හතරෙන් එකයිනේ හරියන්නේ. ඒ කියන්නේ 25යි උත්තරේ හරියන්න තියෙන අවස්ථාව. අපි නොගැලපෙනම උත්තර අපිට දෙකක් විතර අයින් කරගන්න පුළුවන් නම්, ඒතර අපි දන්නවා ඉතුරු දෙකෙන් තමයි හරියන්නේ. එමනම් ඒ දෙකෙන් එකක් තෝරනකොට දෙකෙන් එකයි කියන්නේ 50ක විතර අවස්ථාවක් තියෙනවා ඔබට නිවැරදි පිළිතුර ලබා ගැනීමට. ඉතින් ඒ නිසා සමහර ප්‍රශ්නවල ඔබට ඒ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. දැන් මෙතනදී අපිට පළවෙනි පිළිතුර හැටියට දීලා තියෙන්නේ හරස් විලේකන තිබීම. ඒ වගේම බහුණ්‍යෂ්ටික වීම, ශාකණීය වීම, අනිච්ඡානුග වීම. දැන් අපි මේක හොයන්න නම් අපිට මතක තියෙන්න ඕනේ මේ පේශි වර්ග මොන වගේද කියලා. අපි බලමු දැන් තිරයේ ඔබට රූප සටහනක් ලැබෙයි මේ පේශි වර්ග තුන පිළිබඳව. දැන් ඔබට ඉස්සෙල්ලම තියෙනවා අපි ඉගෙන ගන්න සිනිඳු පේශි සෛලයක්. මතක තියාගන්න මේ පෙන්වන්නේ පේශිය නෙවෙයි, මේ පෙන්වන්නේ එක පේශි සෛලයක්. සිනිඳු පේශි සෛලයක් පෙන්නනවා, කංකාල පේශි සෛලයක් තියෙනවා, හෘත් පේශි සෛලයක් තියෙනවා. දැන් මේකෙන් පළවෙනි එකේ නැහැ හරස් විලේකන. ඉතුරු දෙකේම හරස් විලේකන තියෙනවා. අර හරහට නිකන් කෙඳි වගේ ඔබට පේන්නේ නිකන් කොටස් කොටස් වෙන් කරලා වගේ පෙන්නලා තියෙන මේ විලේකන. ඉතින් හරස් විලේකන දෙකේම තියෙන හින්දා කංකාල පේශි හෘත් පේශි දෙකේම තියෙන හින්දා කොහොමටවත් මේ උත්තරේ වෙන්න බෑ. මොකද අපෙන් අහන්නේ හෘත් පේශි සෛලයට පමණක් තිබෙන ලක්ෂණය. ඊළඟට බහුණ්‍යෂ්ටික වීම
ඔබට පේනවා බහුන්‍යෂ්ටික වීමත් මේ පේශි ශෛල දෙකේම තියෙනවා. එක ශෛලය වුණාට න්‍යෂ්ටි කීපයක් ඔබට පේනවා. එහෙමනම් තුන්වෙනි එක ශාකණීය වී තිබීම පිළිතුර දැන් ශාකණීය වෙලා තියෙන්නේ ඔබේ පින්තූරයේ දැන් ඔබට මතක නම් ඒ අපි මොහොතකට කලින් දැකපු බලන ශාකණීය වෙලා තියෙන්නේ හෘත් පේශි ශෛලයේ විතරයි. අනිත් පේශි ශෛල දෙකම ශාකණීය වෙලා නැහැ. ඒ කියන්නේ අතුවලට බෙදිලා නැහැ. ඉතා පැහැදිලිව පේනවා හෘත් පේශි ශෛලයේ දෙකලවරින්ම අතුවලට බෙදිලා තියෙනවා. එහෙනම් අන්නේ ලක්ෂණය තමයි මේ පේශි ශෛල තුනෙන් හෘත් පේශි ශෛලයට පමනක් ආවේනික එක. ඊළඟට අනිච්ඡානුග වීම කියන එක නම් අපිට රූප සතහනින් බලන්න බෑ. අනිච්ඡානුග කියන්නේ තමාගේ කැමැත්ත පරිදි පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන ලක්ෂණය ගත්තාම එහෙම බැරි එකට කියනවා අනිච්ඡානුග. ඒ කියන්නේ තමාගේ පාලනයට යටත් නැතුව පේශියක් ක්‍රියා කරනවා නම් ඒක අනිච්ඡානුගයි. එතකොට හෘත් පේශි ශෛලය අනිච්ඡානුගයි තමයි හෘදය අපිට ඕන ඕන විදිහට ක්‍රියා කරවන්න බෑ. හැබැයි සිනිඳු පේශි ශෛලයත් අනිච්ඡානුගයි. දැන් සිනිඳු පේශි ශෛල තියෙනවා රුධිර වාහිනී වල ආහාර මාර්ග බිත්ති වල. ඉතින් ඒවායේ සංකෝචන ක්‍රියා අපිට ඕන ඕන විදිහට පාලනය කරන්න බෑනේ. අපිට ඕන නම් ඒක දැන් නවත්තනවා කියලා හිතලා නවත්තන්න බෑනේ. ඒ නිසා ඒක අනිච්ඡානුගයි. එහෙනම් අනිච්ඡානුග කියන එකත් මේ දෙකටම අයිති. එහෙනම් හෘත් පේශි ශෛලයට පමණක් ආවේනික ලක්ෂණය ශාකණීය වී තිබීම. ඒ නිසා අපි බලමු තුන්වෙනි පිළිතුර තමයි හරි පිළිතුර. අපි සෝදානම් තවත් බහුවර්ණ ප්‍රශ්නයකට යොමු වන්න. අපි ජීව විද්‍යාව ප්‍රශ්නයි මුලින්ම සාකච්ඡා කරමින් ඉන්නේ. ඊළඟටත් අපි තෝරගෙන තියෙන්නේ ජීව විද්‍යාව ප්‍රශ්නයක්මයි. ප්‍රශ්නය මෙන්න මේකයි. නංගේ මල්ලියේ ශීරපායි සමපිලිබඳ සාවද්‍ය අදහස කුමක්ද? ශීරපායි සමපිලිබඳ සාවද්‍ය අදහස කුමක්ද? වර්ණ හතරක් ලබා දීලා තියෙනවා. ඒ අතරින් නිවැරදි පිළිතුරයි ඔබ තෝරාගත යුත්තේ. දුමින්ද සර්. ඔව්ද පුතේ. අපි මෙතන මුලින්ම බලන්න ඕනේ සාවද්‍ය කියන්නේ මොකක්ද කියලා. සාවද්‍ය කියන්නේ වැරදි කියන පිළිතුර. එහෙමනම් එතනදී අපි ඉස්සෙල්ලාම මේ වචනේ තේරුම දැනගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න බැරි වෙනවා. එහෙනම් දුවේ පුතේ සමහරක් වෙලාවට ප්‍රශ්න පත්‍රය එනවා සාවද්‍ය පිළිතුර තෝරන්න කියන එක. එතනදී අපි යොදා ගන්න ඕනේ සාවද්‍යයි කියලා කියන්නේ වැරදි කියන පිළිතුර. එතකොට මිනිස් මේ සීරපායි සම කියලා කියන්නේ කිරිබිරි වැඩෙන ජීවීන්ගේ සමයේ පිළිබඳ වැරදි අදහස කුමක්ද කියන එක. ඒකේ පළවෙනි පිළිතුර තියෙනවා සම මිනිස්සුරේ විශාලම ඉන්ද්‍රියයි. ඔව්දුවේ පුතේ අපි දන්නවා මිනිස්සිරුර ගත්තම ඉන්ද්‍රියන් ගොඩාක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් අතරින් විශාලම ඉන්ද්‍රිය විදිහට අපි සැලකන්නේ සම. එහෙමනම් ඒ පිළිතුර ඉතාමත් නිවැරදි පිළිතුරක් ඒක. එහෙනම් වැරදි එක නෙවෙයි ඒක. ඊළඟට සමෙන් පිටකරන දහඩිය තුළ ජීව ශෛල වලින් නිපදවන නයිට්‍රජන් අපද්‍රව්‍යද ඇතුළත්ය. ඔව් සමෙන් පිටකරන දහඩිය තුළ ජීව ශෛල වලින් නිපදවන නයිට්‍රජන් අපද්‍රව්‍ය ඇතුළත්. හැබැයි නයිට්‍රජන් අපද්‍රව්‍ය බැහැර කරන එකම ඉන්ද්‍රිය සම නෙවෙයි. මොකද නයිට්‍රජන් බහිස්රාවිය ප්‍රමුඛ නයිට්‍රජන් බහිස්රාවිය පද්ධතිය තමයි අපේ උර්ක. එහෙමනම් සමත් මේ බහිස්රාවිය අවයවයක් විදිහට ක්‍රියා කරනවා. නමුත් ඒක අමතර කාර්යක් විදිහට කරන දෙයක්. ඊළඟට තුන්වෙනි උත්තරේ බහිස්රාවිය කෘත්‍යයට අමතරව වෙනත් කෘත්‍යයන්ද සමෙන් ඉටුවේ. ඔව්දේ පුතේ දැන් බලන්න තිරේ දෙස සමෙන් ඉටුවෙන කෘත්‍යයන් වෙනම අපි දැන් පෙන්වන්න කරනවා. සමෙන් ඉටුවෙන කෘත්‍යයන් තමයි ශරීර අභ්‍යන්තරය ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි බහිස්රාවි අවයවයක් සේක්‍රියා කරනවා. සංවේදන අවයවයක් සේක්‍රියා කරනවා. සංචිත අවයවයක් සේක්‍රියා කරනවා. ශරීර උෂ්ණත්වය පාලනයට දායක වෙනවා. එතකොට අපි දන්නවා මේ සමෙන් ගොඩාක් කෘත්‍යයන් කරනවා. දැන් අපි මෙතනම කරන මේ කෘත්‍යයන් පහක් ඉදිරිපත් කරා. එහෙමනම් සමෙන් බහිස්රාවිය කෘත්‍යයට අමතරව වෙනත් කෘත්‍යයන් සමෙන් ඉටුවේ කියන එකත් නිවැරදි කියලා අපිට පේනවා. අපි තවත් පොඩ්ඩක් පැහැදිලි කරගමු දුවේ පුතේ. අපිට 11 පාඩම් වල එනවා ජීව විද්‍යා පාඩම් වල සම. එතකොට සමේ හරස්කඩක් නිරීක්ෂණය කළොත් එහෙම ඔබට පේනවා බලන්නේ හරස්කඩේ රෝමය ඒවම අපිචර්මය කියලා තියෙනවා. රුධිරය කේශනාලිකා කියලා තියෙනවා. ඊළඟට ශ්වේද ග්‍රන්ථි කියලා තියෙනවා. සංචිත මේද ස්තරය කියලා තියෙනවා. ඊළඟට සංවේදක ශෛල කියලා තියෙනවා. එතකොට සංවේදක ශෛල වලින් කරන්නේ ස්පර්ශ නැත්තම් සංවේදන ලබා ගැනීම. එතකොට සංචිත මේදෙන් කරන්නේ වැඩිපුර තියෙන මේ ආහාර වල තියෙන පෝෂක කොටස් සංචිත කිරීම. ඒ වගේම තමයි ශ්වේද ග්‍රන්ථි මගින් තමයි දුවේ පුතේ කරන්නේ දහඩිය පිට කිරීම නැත්තම් බහිශ්‍රාවීය ද්‍රව්‍යයක් වෙන දහඩිය පිට කිරීම ශ්වේද ග්‍රන්ථි මගින් කරන්නේ. එහෙමනම් මොකද්ද මේකේ වැරදි පුරුතුර? සීරපායි සම ප්‍රධාන නයිට්‍රජිනී බහිශ්‍රාවීය ඉන්ද්‍රිය වේ. නෑ දුවේ පුතේ, සීරපායි සම නෙවේ ප්‍රධාන නයිට්‍රජිනී බහිශ්‍රාවීය ඉන්ද්‍රිය වන්නේ. එහෙනම් මොකද්ද ප්‍රධානම නයිට්‍රජිනී බහිශ්‍රාවීය ඉන්ද්‍රිය වන්නේ? මං කලින් කිව්වා වගේ අපේ තියෙන උර්ක. එහෙමනම් උර්ක තමයි ප්‍රධානම එක. එහෙනම් මෙතන සාවද්‍ය පිළිතුර විදිහට අපිට තෝරගන්න පුළුවන් සීරපායි සම ප්‍රධානම නයිට්‍රජිනී බහිශ්‍රාවීය ඉන්ද්‍රිය වේ කියන එක තමයි මෙතන සාවද්‍ය පිළිතුර නැත්නම් වැරදි පිළිතුර.
හොඳයි අපි ඒ ප්‍රශ්නෙට පිළිතුර තෝරා ගත්තා. අපි මීළඟ ප්‍රශ්නයට යොමු වෙනවා. මීළඟ ප්‍රශ්නේ වෙන්නේ ධාරකයාට හානියක් සිදු කරමින් ජීවිතය ගෙවන ශාකයක් වන්නේ. පිළිතුරු හතරක් ලබා දීලා තියෙනවා. ඒ හතරින් නිවැරදි පිළිතුර අප තෝරා ගනිමු. වසන්තමිස්. ඔව්. දැන් මේකේ අපිට පිළිතුරු ගැන සලකලා බලනකොට අපිට ඉස්සෙල්ලම තියෙනවා උස ගසක කඳ මත වැඩෙන උඩවැඩියා ශාක, ඊළඟ උත්තරේ පඳුරුමය ශාකයක ඉතිී වැඩෙන කස්කුටා, ඊළඟට මූල ගැටිති බැක්ටීරියා වාසය කරන රනිල ශාක, අන්තිම උත්තරේට තියෙන ඉහත අවස්ථා තුනම. දැන් මෙතනින් අපි පළවෙනි උත්තරය ගත්තොත් ඔබට තිරේ දැන් දැක බලා ගන්න පුළුවන් එවැනි උස ගසක කඳ මත වැටෙන උඩවැඩියා ශාකවල දර්ශනයක්. දැන් එවැනි ශාකයක් ගත්තහම දැන් මේ ඕකිඩ් වර්ග නැත්නම් මේ උඩවැඩියා ශාක වැවෙන්නේ ශාක කඳක් මතනේ. ඒ කඳට අපි කියනවා ධාරකය කියලා. මොකද එයාගේ තමයි මේ දරාගෙන ඉන්නේ මේ ශාකය. ඒ කඳ මත වැඩෙන ශාකේ නැත්නම් උඩවැඩිය ශාකවලට අපි කියනවා අපිශාක කියලා. දැන් මෙතනදී මේ අපිශාක මේ ධාරකයා මත වාසස්ථානයක් තෝරගන්නවා මිසක් ධාරකයට කිසිම හානියක් කරන්නේ නැහැ. මොකද ඔබට පේනවා දැන් ඔබට දර්ශනීයම පේනවා කොළ පැහැති පත්‍ර තියෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදව ගන්නවා. ඒ වගේම මේවයි මුල් වායුගෝලයට එළියට විවෘතව තියෙන්නේ. වායුගෝලීය ජල වාෂ්ප තමයි ලබා ගන්නේ. ඒ වගේම මේ ගස මත මේ පඳුරු මේ උඩවැඩියා ශාක පඳුරු අස්සේ රැඳෙන දූවිලි කොළ රොඩු හියුමස් කරගෙන ඒවෙන් තමයි ඛනිජ ලවණ ලබා ගන්නෙ. ඒ නිසා ධාරක ශාකයෙන් කිසිවක් ඒවා ලබා ගන්නේ නැහැ. ආහාර ජලය ඛනිජ ලවණ කියන කිසිවක්ම ධාරක ශාකයෙන් ලබා ගන්නෙ නැහැ. වාසස්ථානයේ විතරයි ලබා ගන්නෙ. ඒ නිසා ධාරකයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ උත්තරේ වෙන්න බෑ මේ ප්‍රශ්නෙට පිළිතුර. ඊළඟ දෙවෙනියට තියෙන්නේ පඳුරුමය ශාක මත ඉදී වැඩෙන කස්කුටා. දැන් අපි ඔබට ගෙනත් තිබෙනවා පෙන්වන්න එවැනි කස්කුටා දර්ශනයක් ශාක ඔබට බලා ගන්නට පුළුවන් මෙතන මේ මේසේ මත තියෙනවා. මේ කොළපාටට කොළ තියෙන ඒ ධාරක ශාකය. මේක ඔය සාමාන්‍යයෙන් ඔබ දන්නවා කැලෑවල් වල වැලෙන පඳුරු තියෙනවා නොයෙකුත් කුඩා පඳුරු. ඒ කුඩා පඳුරු මතින් යනවා සමහරලාට ගම්පාලු වැල් උඩින් සමහරලාට වෙනත් පුංචි පඳුරු උඩින් මේක වැල වගේ ඉතිලා යනවා මේ කහපාට කස්කුටා. මේක මේකට සිංහලෙන් අපි සමහරලාට කියන්නේ අගමුල නැති වැල් කියලා. අගමුල නැති වැල් කියලත් මේකට කියනවා. දැන් මේකේ අගක් මුලක් හොයන්න බෑ ඒ තරමට පැටලිලා. දැන් අපි මේ කස්කුටා කොටස වෙනම අරගෙන බැලුවොත් ඔබට දැක බලා ගන්න පුළුවන් මේකේ සමීප දර්ශනයකින් මේ කස්කුටා කියන එකේ තනිකරම කහපාට කිඳි වගේ ශාක කොටස තියෙන්නේ මේ ටික. මොකද මේක ධාරක ශාකය. එතකොට මේකේ හරිතප්‍රද නැහැ. මේකේ තියෙනවා පුංචියට මෙතන බලන්න මේ ඔබට පුංචියට මේ තැන්වල පේන්නේ පුෂ්ප කුඩා කුඩා පුෂ්පිකා. එතකොට මේකේ පුෂ්පිකා විතරමයි හටගන්නේ ප්‍රජනනය සඳහා. මේවෙන් බීජාණු හදලා නැවත අලුත් පැල පැල වෙනවා. ඒත් නැතුව ආහාර නිපදවන්නේ නැහැ. එහෙමනම් කොහෙන්ද මේ ශාකේ ආහාර ලබා ගන්නෙ? ආහාර ලබා ගන්නෙ තනිකරම මේ ධාරක ශාකෙන්. ධාරක ශාක කොළපාටයි හරිතප්‍රද තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවනවා. ඒ ශාකයේ අස්සට මේකේ මුල් යවලා ඒකින් තමයි ආහාර ලබා ගන්නෙ. එතකොට ජලය ලබා ගන්නේ ධාරක ශාකයෙන්. ඒ නිසා ධාරක ශාකයට මෙතන විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ශාකය ධාරකයට හානියක් සිදු කරමින් ජීවත් වෙන ශාකයක් මේ කස්කුටා නැත්තම් අගමුල නැති වැල්. එතකොට ඒ නිසා මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ ඒක තමයි. මොකද ධාරකයට හානියක් සිදු කරනවා. අපි ඒකම බලමු තුන්වෙනි උත්තරේ. මූල ගැටිති බැක්ටීරියා වාසය කරන රනිල ශාක. ඔබට පුළුවන් දැන් රූප සටහනක් බලා ගන්න තිරේ අපිට පෙන්නනවා. එවැනි මූල ගැටිති කීපයක් බලන්න මේ තියෙන නිදිකුම්බා ශාකයක. දැන් මේ මූල ගැටිති අපිට දකින්න ලැබෙන්නේ රනිල ශාකවල නිදිකුම්බා රනිල ශාකයක්. ඒ වගේම ඔය බෝංචි, කව්පි, දඹල වගේවත් රනිල ශාක, කටරළු මල් මේ වගේ ශාකවල මුල් වලට මුල් ඔබට පුළුවනි පරීක්ෂා කරලා බලන්නට. දැන් මේ මූල ගැටිති වලින් කෙරෙන්නේ මොකද්ද? මේ මූල ගැටිති වල ජීවත් වෙන බැක්ටීරියාවන්, රයිසෝබියම් බැක්ටීරියාවන්. එතකොට මේ බැක්ටීරියාවන් සහ මේ ශාක අතර සිද්ධ වෙන සම්බන්ධය කුමක්ද? මේ මූල ගැටිති බැක්ටීරියාවන්ට රයිසෝබියම් බැක්ටීරියාවන්ට වාසස්ථාන සපයනවා. ඒ වගේම ශාකයට නිදිකුම්බ ශාකයට මේ රයිසෝබියම් බැක්ටීරියා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පොළවට ඇදලා අරගෙන නයිට්‍රේට් බවට හරවලා පස සරු කරලා දෙනවා නයිට්‍රජනීය පොහොර හදලා දෙනවා. එහෙනම් මෙතනදී වෙන්නේ මේ ජීවීන් දෙන්න අතර බොහොම සහජීවනයක් තියෙන්නේ. ඒ කියන්නේ නිදිකුම්බ ශාකයට පොහොර ලැබෙනවා, බැක්ටීරියාට නිදිකුම්බ මුලෙන් වාසස්ථාන ලැබෙනවා. ඒ නිසා මේ දෙගොල්ලෝ අතර මේ ජීවීන් දෙන්න අතර බොහොම එකිනෙකාට
සෙතක් සිද්ධ වෙන්නේ එවැනි සම්බන්ධයකට අපි කියනවා සහජීවනයක් කියලා. ඒ නිසා මෙතනදී ධාරකයකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමත් හතරවෙනි උත්තරේ වෙන්න බෑ. ඉහත තුනම කියන උත්තරේ කොහොමත් වෙන්න බෑ. ඒ නිසා ඔබ දැන් දන්නවා මේකේ නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. ඒ කියන්නේ පඳුරුමය ශාකයක ඉතිරි වෙන කස් කුටා තමයි ධාරකයට හානි සිදු කරමින් ජීවත් වෙන්නේ. අපි සූදානම් සිව්වන ප්‍රශ්නයට යොමු වන්න. දුමින්දස මේ ප්‍රශ්නෙට පිළිතුරු සාකච්ඡා කරාවේ ප්‍රශ්නේ මෙන්න මේකයි නංගිය මල්ලියේ පහත දක්වන නිරීක්ෂණ අතුරින් බොයිල්ගේ නියමයට අනුව පැහැදිලි කළ නොහැක්කේ පිළිතුරු හතරක් ලබා දීලා තියෙනවා. නිවැරදි පිළිතුරු අපි තෝරා ගනිමු. ඔව් පුතේ, දැන් අපි බලමු මේ ප්‍රශ්නෙට මොකද්ද නිවැරදි පිළිතුර කියලා. අපිට දැන් බලන්න අපි මේ ප්‍රශ්නේ ඉස්සලා තේරුම් කරගමු. පළවෙනි පිළිතුර තියෙනවා මාල් ටැංකියේ පහත සිට ඉහළටත්ම වායු බුලක් විශාල වෙයි කියලා. එතකොට මාළු ටැංකියක අපි බලමු, අපිට පේනවා දැන් ඊළඟට බැලුවොත් එහෙම රූප රාමුවකින් මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වායු බුබුලක් මේ ශසනයේදී වායු බුබුල් පිට වෙනවා. ඒ වායු බුබුලක් ඉහළට යනකොට ප්‍රමාණයෙන් විශාල වෙනවා. එතකොට ප්‍රමාණයෙන් විශාල වෙන්නේ මේත් හේතුව කුමක්ද? අපිට පේනවා එතන H1 H2 කියලා අපි පෙන්눔 කරලා තියෙන දුවේ පුතේ මාළු ටැංකියේ ජල පෘෂ්ඨයේ සිට මේ පහළට ඇති ගැඹුර. එතකොට H1 ගැඹුරෙන් වැඩි H2 ගැඹුරෙන් අඩුයි. එතකොට අපි දන්නවා ද්‍රව පීඩනය කියන එක අපි 10 වසරේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා P = h ρg කියලා. ඔබට රූප රාමුවේ පේනවා පීඩනය = h ρg කියලා. එතකොට මේ ගැඹුර වැඩි වෙනකොට h කියලා කියන්නේ උතන උස වැඩි වෙනකොට එහෙමනම් පීඩනය වැඩි වෙනවා. එතකොට බොයිල් නියමය කියන්නේ ස්ථිර වායු ස්කන්ධයක පරිමාව හා උෂ්ණත්වය නියත විට මේ ස්ථිර වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත විට උෂ්ණත්වයේ නියත විට අපි දන්නවා පරිමාව සහ පීඩනයේ නියතයක් කියන එක. දැන් එතකොට ඔබට පේනවා මේක නියතයක් වෙන්න නම් පීඩනය වැඩි වෙනකොට එහෙමනම් පරිමාව අඩු කරගන්න ඕනේ. පරිමාව වැඩි වෙනකොට නැත්තම් පීඩනය අඩු වෙන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි වෙනවා. එහෙමනම් පීඩනය වැඩි වෙනකොට පරිමාව අඩු වෙන්න ඕනේ. එතකොට ගැඹුර අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. ඒ අවස්ථාවේදී පරිමාව වැඩි වෙන්න ඕනේ. එහෙමනම් එතන පළවෙනි පිළිතුර මාළු ටැංකියේ පහත සිට ඉහළට එත්ම වායු බුබුල විශාල වේ කියන එක බොයිල් නියමයට අනුව ගැලපෙනවා. එහෙමනම් දෙවෙනි පිළිතුර අපි යනවා කාලගුණික බැලුනයක් ඉහළ අහසේදී පුපුරා යෑම. අපි දන්නවා කාලගුණික බැලුනයක් ඉහළ අහසට ගමන් කරනකොට ඉහළ අහස තුල වායු පීඩනය අඩුයි. ඉහළ අහස තුල වායු පීඩනය අඩු වෙනකොට බැලුනේ පරිමාව වැඩි වෙනවා. නමුත් බැලුනේ තුල තියෙන වායුවේ පරිමාව වැඩි වෙන විට අපි දන්නවා බැලුනේට තියෙන ප්‍රත්‍යස්ත ගුණයක්. මේ ප්‍රත්‍යස්ත ගුණය එක්තරා අගයකට ආවට පස්සේ අන්න බැලුනේ පිපිරලා යනවා. එහෙමනම් එතනක් තියෙන දුවේ පුතේ පීඩනය සහ පරිමාව අතර සම්බන්ධතාවයක්. ඊළඟ තුන්වෙනි පිළිතුර තමයි උදේ වරුවේ පුම්බා තබන ලද බැලුනයක් සමහරක් වලට දහවල් වලට පුපුරා යෑම. එතකොට අපි දන්නවා බැලුනේ උදේ වරුවේ පුම්බලා තියෙනවා. ඒ වෙලාවට හැබැයි බැලුනේ වෙනස් කරන්නේ නැහැ, පීඩනය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අර උෂ්ණත්වය වෙනස් වීම නිසා වායුව ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වීම නිසා වායු අංශ වල චලනය වැඩි වෙනවා. චලනය වැඩි වීම නිසා අර ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. අන්න ඒ අවස්ථාවේදී උෂ්ණත්වය සහ පීඩනය අතර තමයි සම්බන්ධතාවයක් තියෙන්නේ. එහෙනම් එතනදී බොයිල් නියමේ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙමනම් තුන්වෙනි අවස්ථාවේදී බොයිල් නියමේ සම්බන්ධයක් නැහැ. හතරවෙනි පිළිතුර අපි බලමු. නැවත අපිට රූප රාමුවකින් බලා ගන්න පුළුවන්. ඊයම් බරුවට සම්බන්ධ කරන ජලාශයක පතුලට ක්‍රමයෙන් ගිල්ලුණු ලබන වායු ආශයක් මඳ කුඩා වේ. ඒ කියන්නේ පහළට යනකොට කුඩා වෙනවා කියන එක. දැන් අර පළවෙනි පිළිතුර මම පැහැදිලි කරනකොට දුවේ පුතේ ඔබට තේරුණා උස වැඩි වෙනකොට, ගැඹුර වැඩි වෙනකොට ජලාශයේ පීඩනය වැඩි, පීඩනය වැඩි වෙනකොට මේ අපි දන්නවා පරිමාව අඩු කරගන්න ඕනේ. එතකොට ඒක නියතයක් වෙන්න ඕනේ බොයිල් නියමේ. PV = K. ඒ කියන්නේ බොයිල් නියමට අනුව පීඩනය සහ පරිමාව අතර ගුණිතයේ නියතයක් කියන එක තමයි අපි කියන්නේ. එහෙමනම් එතනදි පිළිතුරත් එහෙමනම් අපිට නිවැරදි පිළිතුර විදියට යදා මේ අපිට බාර ගන්න වෙනවා. එහෙමනම් මේකේ වැරදි පිළිතුර විදියට අපිට තියෙන්නේ තුන්වෙනි පිළිතුර. එහෙමනම් වැරදි පිළිතුර විදියට තියෙන්නේ තුන්වෙනි පිළිතුර. එතන තියෙන්නේ පීඩනය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවයක් මිස පීඩනය හා පරිමාව අතර සම්බන්ධතාවයක් නෙවෙයි. හොඳයි, අපි සූදානම් මීළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. පස්වන ප්‍රශ්නේ මෙන්න මේකයි. ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන අවස්ථා දෙකක් පහත දක්වනවා. ඒ ද්‍රවීය ද්‍රාවක ද්‍රවීය ද්‍රාවකයක පහසුවෙන් දියවේ. බී නිර්ද්‍රවීය ද්‍රාවයක් නිර්ද්‍රවීය ද්‍රාවකයක පහසුවෙන් දියවේ. ඒ හා බී පිළිවෙලින් නිරූපණය කරන අවස්ථාවන් නොවන්නේ පිළිතුරු හතරක් ලබා දීලා තියෙනවා. මෙයින් අපි නිවැරදි පිළිතුරු තෝරා ගන්න ඕනේ. වසන්ත මිස් අපි පැහැදිලි කරමු. ඔව්, දැන් ඔබට පිළිතුරු වශයෙන් දීලා තියෙනවා මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීම, කොහොල්ලෑ භූමි තෙල් වල දියවීම. ඒ පළවෙනි උත්තරය.
දෙක කොපර් සල්ෆේට් ජලයේ දියවීම පොලිස්ටයිරීන් පෙට්‍රල් වල දියවීම තුන්වෙනි එක පොලිස්ටයිරීන් පෙට්‍රල් වල දියවීම එතනෝල් ජලයේ දියවීම හතරවෙනි එක එතනෝල් ජලයේ දියවීම කොහොල්ල භූමි තෙල් වල දියවීම මම ඉස්සෙල්ලාම ඔබට කියලා දෙන්න ඕනේ මේ දරුවන්ට ඔබ දන්නවා පොලිස්ටයිරීන් කියන්නේ රිජි ෆෝම් වලට එහෙනම් රිජි ෆෝම් තමයි මේ පෙට්‍රල් වල දියවෙනවා කියලා ලියලා තියෙන්නේ අවස්ථා දෙකේදීම දැන් අපිට මෙතන පිළිතුර හොයන්න කිව්වහම දැන් ඔබට දීලා තියෙනවා A හා B කියලා ප්‍රකාශන දෙකක් ද්‍රවීය ද්‍රව්‍යයක් ද්‍රවීය ද්‍රාවකයක දියවෙනවයි කියනවා නිර්ද්‍රවීය ද්‍රව්‍යයක් නිර්ද්‍රවීය ද්‍රාවකයක හොඳින් දියවෙනවයි කියලා තියෙනවා මේ AB කියන අවස්ථා දෙකට අනුපිළිවෙලින් ගැලපෙන දියවෙන අවස්ථා දෙක සහිත පිළිතුර තමයි ඔබ දැන් තෝරන්නට ඕනේ දැන් මේ දුවල පුතාලට මේ වගේ ප්‍රශ්නයක් හම්බුනහම මම අත්දැකීමෙන්ම දන්නවා ඔළුවේ අත තියාගන්නවා හුඟක් වෙලාවට මේක තෝරගන්න බැරුව. එහෙමනම් මොකක්ද අපිට මෙතනින් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ? අපිට ඉස්සෙල්ලම දැනුම තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ තෝරන්න මේ මොනවද ද්‍රවීය ද්‍රව්‍ය මොනවද නිර්ද්‍රවීය කියන්නේ? මෙන්න මේ වචනේ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්න ඕනේ ඒ දැනුමට අනුව මේ දීලා තියෙන සංයෝග මෙතන සංයෝග ලයිස්තුවක්ම තියෙනවා නොයෙකුත් සංයෝග සඳහන් වෙනවා පිළිතුරවල. මේ හැම සංයෝගයකටම අර දැනුම ආදේශ කර ගැනීම හැකියාව තියෙන්න ඕනේ. නිසා මේ ප්‍රශ්නයේ කෙලින්ම ගැඹුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැනුම සහ ආදේශ කිරීම මැනෙන ප්‍රශ්නයක්. දැන් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ එහෙනම් පුතාලා මොනවාද මේ ද්‍රවීය සංයෝගයක් කියන්නේ කියලා. දැන් ද්‍රවීය සංයෝගයක් කියලා කියන්නේ යම් කිසි සංයෝගයක බන්ධන ඉලෙක්ට්‍රෝන සංයෝගයේ පරමාණු අතර බන්ධන හදා ගන්නවනේ අයනික බන්ධන හෝ සහ සංයුජ බන්ධන හෝ මොනවා හරි බන්ධන හදා ගන්නවනේ බන්ධන හදන්නේ ඉලෙක්ට්‍රෝන අතරනේ ආ දැන් එහෙනම් බලන්න යම් සංයෝගයක බන්ධන ඉලෙක්ට්‍රෝන එක පරමාණුවක් දෙසට ආකර්ෂණීය වේ නම් ඒ කියන්නේ වැඩි ආකර්ෂණයක් පෙන්නනවා නම් එකී පරමාණුව ඍණ ආරෝපණයක්ද අනෙත් පරමාණුව ධන ආරෝපණයක්ද ලෙස ආරෝපණයක් සුළු වශයෙන් ඇති වෙනවා නම් එවැනි සංයෝග තමයි ද්‍රවීය සංයෝග කියන්නේ. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් එක පැත්තකට වැඩි නැඹුරුතාවයක් තියෙනවා නම් තමයි ද්‍රවීය සංයෝගයක් වෙන්නේ. ඉතින් එහෙම තියෙන්නේ නැහැ හැම පරමාණු අතරම. ඒතර විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා එහෙම ආකර්ෂණ තියෙන්නේ මොන වගේ පරමාණු අතරද කියලා. දැන් ඔබට ඊළඟ රූපරාමයෙන් බලා ගන්නට පුළුවනි මොනවද මේ කියන ද්‍රවීය බන්ධන. බලමු. අපිට තියෙනවා O සහ H අතර ඔක්සිජන් සහ H අතර හයිඩ්‍රජන් අතර බන්ධනයක් තිබුණොත් ඒක ද්‍රවීය බන්ධනයක්. ඒ වගේම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනයක් තිබුණොත් ඒක ද්‍රවීය බන්ධනයක්. ඒ වගේම කාබන් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් තිබුණොත් ඒක ද්‍රවීය බන්ධනයක්. දැන් මේ ප්‍රශ්නේ සඳහන් සංයෝග බලන්න ජලය. ඔබට පේනවා සූත්‍රයට අනුව අපි වර්ණවත් කරලා විශේෂයෙන් පෙන්නලා තියෙනවා HOH එකේ OH බන්ධනය තියෙනවා. එතකොට ethanol කියන්නේ C2H5OH එතනත් OH බන්ධනය තියෙනවා. ඊළඟට sodium chloride සහ copper sulfate කෙලින්ම අයනික සංයෝග. ඒවයි කෙලින්ම ධන ඍණ අයන තියෙනවා. එක පැත්තකට කොහොමත් ඍණ නැඹුරුතාවයක් තියෙනවා. ඒවයිත් එහෙනම් ද්‍රවීය ගුණ තියෙනවා. හැබැයි භූමි තෙල් සහ petrol කියන්නේ hydrocarbon සංයෝග. ඒ කියන්නේ hydrogen සහ carbon කියන පරමාණු දෙක විතරයි තියෙන්නේ. එතකොට ඒ පරමාණු දෙක අතර බන්ධන ද්‍රවීය බන්ධන නෙවෙයි. දැන් එහෙමනම් ඔබට පුළුවන් හනිවැරදි පිළිතුර හොයා ගන්නට පළවෙනි පිළිතුරට අපි ගියොත් සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීම මේ දෙකම ද්‍රවීය සංයෝග. එතකොට කොහොල්ලෑ සහ භූමි තෙල් මේ දෙකම නිර්ද්‍රවීය සංයෝග. එතකොට ඒ පිළිතුර ඒකට හරි. ඒ කියන්නේ මේ දීලා තියෙන අනුපිළිවෙලට හරි. අපෙන් අහන්නේ ඒ අනුපිළිවෙලට ගැළපෙන අවස්ථාවක් නොවන්නේ කියලයි. එතකොට දෙවෙනි එකෙත් කොපර් සල්ෆේට් සහ ජලය කියන දෙකම අයනික සංයෝග. පොලිස්ටයිරීන් පෙට්‍රල් කාබන් සහ හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ ඒවා එතකොට නිර්ද්‍රවීය සංයෝග. තුන්වෙනි එක ගත්තාම ඒකේ තියෙනවා මුලින් දීලා තියෙන්නේ පොලිස්ටයිරීන් සහ පෙට්‍රල්. මේ දෙකම නිර්ද්‍රවීයයි. නමුත් අපේ අනුපිළිවෙල අනුව නිර්ද්‍රවීයක එන්න ඕනේ පස්සේ. එහෙමනම් මෙන්න මේ උත්තරේ තමයි මේ අවස්ථාවට නොගැලපෙන එක. ඒකේ එතනෝල් ජලයේ දියවීම කියන එක දෙකම ද්‍රවීයයි. ඒතර ද්‍රවීයක ඇවිල්ලා තියෙන්නේ පස්සේ. නමුත් අනුපිළිවෙලක අනුව ද්‍රවීය ඉස්සරහට එන්න ඕනේ. හතරවෙනි එකෙත් එතනෝල් ජලයේ දියවීම ද්‍රවීය ඉස්සරහට ඇවිල්ලා නිර්ද්‍රවීය දෙක ඒ කියන්නේ කොහොල්ලෑ සහ භූමි තෙල් පස්සට දෙනවා. එතකොට ඒකත් ප්‍රකාශන වලට අනුව හරි. එහෙනම් නොගැලපෙන උත්තරය තුන්වෙනි උත්තරය.
අපි සූදානම් මීළඟ ප්‍රශ්නයට යොමු වන්න තවත් රසායන විද්‍යාවට අදාළ බහුවර්ණ ප්‍රශ්නයකටයි අපි යොමු වෙන්නේ. රත්කරන විට වර්ණවත් වායුවක් පිටවන්නේ මින් කුමන සංයෝගයේද? රත්කරන විට වර්ණවත් වායුවක් පිටවන්නේ මින් කුමන සංයෝගයේද? අපි පිළිතුර තෝරා ගනිමු. දුමින්ද සර් ප්‍රශ්නය සාකච්ඡා කරාවි. ඔව්දෝ ඒ පුතේ අපි මුලින්ම බලමු අර වසන්ත මිස් පතක් කරා ප්‍රශ්න පත්‍රය හැදින්නේ කොහොමද කියන එක. ප්‍රශ්න පත්‍රයෙන් අපෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගික කුසලතා ඒ වගේම නිරීක්ෂණ හැකියාව. මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ ප්‍රායෝගික කුසලතා සහ නිරීක්ෂණ හැකියාව අපෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න තුලින්. එතකොට මේ සඳහා මම අර ප්‍රශ්නේදී අපිට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය හතර ලබා ගත්තා. හොඳින් බලන්න පුතේ මේ තියෙන්නේ මේ ඔරලොස්සු තැටිය තුල තියෙන්නේ සෝඩියම් බයිකාබනේට්. නැත්නම් මේකට සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියලා කියනවා. ඊළඟ එකේ තියෙනවා කොපර් සල්ෆේට්. අපි දන්නා නිල් පාට තියෙන විද්‍යාගාරයේදී කොපර් සල්ෆේට්. ඊළඟ එකේ තියෙනවා කළු පාටට තියෙනවා පොටෑසියම් පර්මැංගනේට්. මේකේ තියෙනවා පොටෑසියම් පර්මැංගනේට් කියන රසායනික ද්‍රව්‍ය. අවසාන එකේ තියෙනවා ඔරලොස්සු තැටිය තුල ලෙඩ් නයිට්‍රේට් කියන රසායනික ද්‍රව්‍ය. දැන් ප්‍රශ්නෙට පිළිතුරු ගැනීමට පෙරතම මම මේ එකින් එක රත් කරලා පෙන්눔 කරන්නම්. දැන් බලන්න මම මේ කැකරුම් නලයේ තුලට දාලා තියෙනවා සෝඩියම් බයිකාබනේට් නැත්නම් සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියලා. අපි ඒක රත් කරලා පොඩ්ඩක් බලමු. මේක ඉක්මනින් රත් මොකද්ද කුමක්ද වෙන්නේ කියන එක. ඔව්. ඔබට පේනවද ඔය පුතේ ඒක රත් වෙනකොට පැහැදිලි නිරීක්ෂණයක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි නැවත කොපර් සල්ෆේටුත් රත් කරලා බලමු මොකද්ද වෙන්නේ කියන එක. මම ඊළඟ කැකරුම් නලිය තුල තියෙනවා කොපර් සල්ෆේට් නිල් පාටෙන් යොදලා තියෙනවා. ඒක රත් කරාට පස්සේ කුමක්ද වෙන්නේ කියන එක. ඒකෙත් ඔබට පැහැදිලි නිරීක්ෂණයක් ලැබෙන්නේ නැහැ පුතේ දුවේ. මේක තව ටිකක් රත් කරා නම් අපිට බලා ගන්න පුළුවන් කොපර් සල්ෆේට් ටික සියල්ලම සුදු වෙනවා. ඒකට හේතුව තමයි මේක සජල කොපර් සල්ෆේට් නිල් පාටයි. මේකේ ජලය ඉවත් වෙනකොට මේක සුදු පාට වෙනවා. දැන් ඔන්න සුදු පාට වීගෙන එනවා. නමුත් පැහැදිලි නිරීක්ෂණයක් අපිට මේක සුදු වෙනවා විතරක් මේ පැහැදිලි නිරීක්ෂණයක් ලබා ගන්න බෑ. අපි නැවත පොටෑසියම් පර්මැංගනේට් රත් කරලා බලනවා. ඒකෙදි මොකද්ද අපිට ලැබෙන නිරීක්ෂණය කියලා. ඔව්දේ පුතේ ඔබ පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා 10 වසරෙදී වායු නිෂ්පාදනයේදී මෙහිදී ඔක්සිජන් වායුව තමයි වියෝජනයේදී ලැබෙන්නේ. අපි දන්නා ඔක්සිජන් වල භෞතික ලක්ෂණයක් තමයි අවර්ණ වායුවක්. එහෙනම් මේකෙත් වර්ණයක් අපිට බලා ගන්න විදියක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි බලමු අවසාන රසායනික ද්‍රව්‍ය තමයි අපිට තියෙන්නේ ලෙඩ් නයිට්‍රේට්. ලෙඩ් නයිට්‍රේට් රත් කළා මොකද්ද වෙන්නේ කියන එක. ලෙඩ් නයිට්‍රේට් මං හිතන්නේ ඔබ පන්තියේදී ඉගෙන ගන්නවා වායු වර්ග දෙකක් පිට වෙන සංයෝගයක් හැටියට. සමහර වෙලාවට බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල ඒකත් අහනවා වායු වර්ග දෙකක් පිට වෙන සංයෝගය කුමක්ද කියලා. එහෙම නේද දුමින්ද සර්? සමහර වෙලාවට ඔව් වසන්ත මිස්, ලෙඩ් නයිට්‍රේට් කියන්නේ මේක රත් වෙනකොට වායු වර්ග දෙකක් පිට වෙන එකක් ඔක්සිජන් ලෙඩ් නයිට්‍රේට් වලින්, අනිත් එක තමයි රතු දුමුරු පාටට හුරු නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මෙන්න මේ ලෙඩ් නයිට්‍රේට් වලින් අපි තවත් බලමු මේක පොඩ්ඩක් රත් කරලා මේක දැන් තමයි ප්‍රතික්‍රියාව සම්බන්ධ වෙන්නේ. ලෙඩ් නයිට්‍රේට් වියෝජනයේ තරමක් වෙලා යනවා. මොකද හේතුව ඒක සාමාන්‍යයෙන් හුඟාක්ම අක්‍රිය ලෝහයක් නෙමෙයි. සක්‍රියතා ශ්‍රේණියෙත් ලෙඩ් තියෙන්නේ අනිත් ලෝහත් එක්ක. දැන් ඔය කොපර් වගේ සංයෝගත් ලෝහත් එක්ක බලනකොට තරමක් උඩින්. එනිසා ලෙඩ් සහ නයිට්‍රේට් අතර බන්ධනය පහසුවෙන් වෙන්නේ නැහැ. නැත්නම් ඔබට දැන් ටික ටික බලා ගන්න පුළුවන් වෙයි දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. ඔව් වසන්ත මිස් කීප එක හරි. ලෙඩ් නයිට්‍රේට් කියන්නේ ඉතින් සක්‍රියතාව ශ්‍රේණියෙන් පහළ තියෙන ලෝහයක්. එතකොට දැන් පේනවා මේ නලේ ටිකක් දුඹුරු පාට වෙනවා. එහෙමනම් මේකේ මුලින්ම අර වායු වර්ග දෙකක් පිට වෙන රසායනික ද්‍රව්‍යයක් විදිහට දැන් පේනවා. ඔබට හොඳින් බලන්න මේකේ දුඹුරු පාට වෙලා තියෙනවා නලේ. එහෙනම් මේකෙදි පිට වෙන වායුව තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ්. එහෙමනම් දුවේ පුතේ දැන් අපි බලමු ඔබට මේ පිළිතුරු හතරේමද සිදුවිච්ච රසායනික ප්‍රතික්‍රියාව අපිට බලා ගන්න පුළුවන්. පළවෙනිම සෝඩියම් බයිකාබනේට් රත් කරනකොට එන්නේ සෝඩියම් කාබනේට් හැදෙලා කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වෙනවා. එතකොට ජල වාෂ්ප මේ සෝඩියම් මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ
අවර්ණ වායුවක්. එහෙනම් එතන වර්ණවත් වායුවක් නෙවෙයි. අපි දෙවෙනි අවස්ථාවට යමු. කොපර් සල්ෆේට් කියන්නේ සජල කොපර් සල්ෆේට් නැත්නම් ජලයේ සහිත කොපර් සල්ෆේට් රච් කරාට පස්සේ නිර්ජලීය කොපර් සල්ෆේට් බවට පත් වෙනවා. ජල වාෂ්ප පිටවීමක් තමයි එතන සිදුවන්නේ. එහෙනම් එතනත් වර්ණවත් වායුවක් පිටවීමක් වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාව තමයි දුවේ පුතේ පොටෑසියම් පර්මැංගනේට් රච් කරනවා අපි 10 පන්තියේදී වායු නිෂ්පාදනයේට. එහිදී පොටෑසියම් පර්මැංගනේට් රච් කරලා අපි ලබා ගන්නා වායුව තමයි ඔක්සිජන්. ऑक्सीजन भौतिक लक्षण अवर्ण गंध्यक नमित वायुअकना वायुअक पिटना वर्णवायुअक नवे हतर अवस्था पुते बला लेट नाइट्रेट की रचकरा लेट ऑक्साइड हेतिचा इट अमतर नाइट्रजन डाइऑक्साइड सह ऑक्सीजन की वायु पिटवना अरे वसंत मिस्कीवागे एक वायु दिख पिटवन संयोग लेट नाइट्रेट इतना नाइट्रजन डाइऑक्साइड वर्णवायुअक हूं एक दिटवा अवसान वतावे नले रत दुम रूपये वायुअक जीव विद्या प्रश्न प्रश्न शाक मुलाखरा जले सह खनिज उराने क्रियावट संबंध सिधुवन वरण अवशोषण नाम क्रियावट मूलिकवन पिलीतर हतरा क्लबादी मेतरी निविधि पिलीतरागति वसंत लिलीतुरुसम पटकय मूलकेशय बाहिकय अंतश्चर्मय इतना अपे अहने जले सह खनिज लवन उरागनी मेदि शाक मुलाखरा මේකට සම්බන්ධවන වරණ අවශෝෂණය නම් ක්‍රියාවට මූලික වෙන්නේ කුමන පිළිතුරුද කියන එකයි අහන්නේ. දැන් වරණ අවශෝෂණය කියලා කියන්නේ වරණය කියන්නේ තේරීමනේ. ඒතර තෝරාගෙන අවශෝෂණය කිරීම. ඒ කියන්නේ දැන් මේ ජලය සහ ඛනිජ ලවණ සහිත මේ කොටසෙන් මේවා වෙනම් කරලා තෝරාගෙන අවශෝෂණය කිරීම තමයි වරණ අවශෝෂණය. ඒතර මේ අවශෝෂණයේදී कोई पटके उरागा वर्णावशोषण मुख्यमंत्री बलंदना अभी मे संबंध व्यूह मतगति मे उरागनी अभी बलम रूपसटान कि मूलकेशेन्तमेवे पश अतरतेन जले सह खनिज लवन उबट पेनवा मूलकेशेन्तुवा उबट वे नीलपाट ईतलवलि पेन्नला गमन कर मार्गय मूलकेशेन बाहिकेट अतुलवेला बाहिके नीट पशे अर अंतर्मेट अतुलवेला इतनी तमय සෛලමයට ඇතුල් වෙලා සෛලමය දිගේ ඉහළට ගමන් කරන්නේ. එතකොට දැන් මෙතනදී මේ වරණ අවශෝෂණය කියන ක්‍රියාව නිවැරදිවම සිද්ධ වෙන්නේ අන්තස්චර්මයේ ළඟදී. එතනදී තමයි මේ ඛනිජ ලවණ සහ ජලය වෙන වෙනම ඒ කියන්නේ අවශෝෂණය වෙන්නේ තෝරා බේරාගෙන. ඉතින් මේ දැනුම මේක කෙලින්ම දැනුම මැනින ප්‍රශ්නයක්. ඔබ ඉගෙනගෙන තිනවා මේක පන්තියේ මේ මූලධර්මය කෙලින්ම මේක දැනුම සහ මතකය. ඒ නිසා මේ වගේ ප්‍රශ්නවත් ඔබ පෙළපොත හොඳින් පරිහරණය කරලා දැනුව මතක තියාගන්නට ඕනේ. දැන් එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර හැටියට ගන්නෙ හතරවෙනි පිළිතුර අන්තස්චර්මය. අපි සූදානම් මීළඟ ප්‍රශ්නයට යොමු වන්න අද දවසේ අප සාකච්ඡා කරන අවසන් ප්‍රශ්නය මෙන්න මේකයි. රසායන විද්‍යා ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය. කාබන් ඩයොක්සයිඩ් වායුව ලබාගත නොහැකි අවස්ථාවක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ලබාගත නොහැකි අවස්ථාවක් වන්නේ අපි පැහැදිලි කරගනිමු පිළිතුර දුමින්ද සර්ගෙන්. ඔව් අපි මෙතන වායු නිෂ්පාදන පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. අපි එතකොට බලමු ඉස්සෙල්ලාම මේ පිළිතුර කැල්සියම් කාබනේට් වලට තනුකම්ලයක් දැමීම. ඔව් දුවේ පුතේ ඕනෑම කාබනේට් වලට තනුකම්ලයක් දැමුව විට කාබන් ඩයොක්සයිඩ් වායුව අපිට නිපදවා ගන්න පුළුවන්. එහෙමනම් ඔතන මේ පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට අපිට ගන්න පුළුවන්. ඕනෑම කාබනේට් එකට තනුකම්ලයක් දැමුව විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කියන එක අපි කලින් අපේ මතකේ තියෙනවා. ඒ කියන්නේ අපි මේක ප්‍රායෝගික පරීක්ෂණයක් ඇසුරෙන් මතකේ තියාගත යුතු කාරණාවක් තමයි ඒ. දෙවෙනි එතකොට පිළිතුර කැල්සියම් කාබනේට් රත් කිරීම. ඔව්දුවේ පුතේ ඔබට හොඳින් මතක ඇති අර නැවතර මම කලිමුත් වායුව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලා මේ තේරුම් කරා 10 ශ්‍රේණියේ නම් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීම සඳහා කැල්සියම් කාබනේට් තමයි රත් කරන්නේ. එහෙනම් කැල්සියම් කාබනේට් රත් කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව කියන එක ලබා ගන්න අපිට පුළුවන්. එහෙනම් එයත් නිවැරදි පිළිතුරක්. තුන්වෙනි එක තමයි සෝඩියම් කාබනේට් වලට තනුකම්ලයක් දැමීම. අපි එහෙමනම් අර පළවෙනි පිළිතුර පැහැදිලි කරනකොට කිව්වා ඕනෑම කාබනේට් එකකට තනුකම්ලයක් දැමුව විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කියලා. එහෙනම් තුන්වෙනි පිළිතුරත් නිවැරදි. එහෙනම් දැනටම තේරෙනවා පුතේ දුවේ ඔබට හතරවෙනි පිළිතුර වැරදි ඇති කියලා. එහෙනම් සෝඩියම් කාබනේට් රච් කිරීම කියන පිළිතුර වැරදි. හේකට හේතුව තමයි සෝඩියම් හා පොටෑසියම් වල කාබනේට් හැර ඕනෑම කාබනේට් එකට රච් කරල විට අපිට කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න පුළුවන්.
සෝඩියම් හා පොටෑසියම් ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ ඔය මූල මේ ලෝහ මූලද්‍රව්‍ය දෙකක් ඒ වගේ කාබනේට් ඒ කියන්නේ සෝඩියම් සහ පොටෑසියම් මෙන්න මේ සෝඩියම් හා පොටෑසියම් වල කාබනේට් හැර ඕනෑම කාබනේට්යක් රත් කිරීමෙන් අපිට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්න. එහෙනම් හුදින් මතක තියාගන්න දුවේ පුතේ පළවෙනි කාණ්ඩේ සෝඩියම් පොටෑසියම් වල කාබනේට් රත් කිරීමෙන් අපිට කවදාකවත් ඒවා වියෝජනය කරන්න බෑ. ඒ වියෝජනය ලබා ගන්නත් බෑ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර තමයි සෝඩියම් කාබනේට් රත් කිරීම කියන එක තමයි පිළිතුර වශයෙන් බාර ගන්න දෙන්නේ. නංගේ මල්ලි අද දවසේ අප බහුවර්ණ ප්‍රශ්නය සාකච්ඡා කළේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් විදිහට අද පටන් ඉදිරි සතිවලදී අප බහුවර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න පිළිබඳව පුනරීක්ෂණ ප්‍රශ්න විදිහට සාකච්ඡා කරන්න සූදානම්. එහෙමනම් අද දවසේ ඔබව දැනුම්මත් කරන්න සම්පත්දායකත්වයේ ලබා දුන් ප්‍රවීණ විද්‍යා ආචාර්යනි වසන්තා මානේරුගුරුතුමියට වගේම කොළඹ මහානාම විද්‍යාලයේ විද්‍යා ආචාර්ය දුමින්ද ජගත් කුමාර් ගුරුතුමන්ටත් බෙහෙවින් ස්තුතියි. අයබෝන්. එසේ නම් අපි ලබන සතියේත් මුණ ගැහෙමු පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡා කරන්නට. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක්. අයබෝන්.